සුබ දවසක් වේවා රතේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ අලු හැමෝටම. ඔයාලගේ දැටි ඉල්ලීම පරිදි මම අද විස්තර අරගෙන ආවේ Suzuki Maruti 800 මෝටර රථය ගැන. ඉතින් අපි මුලින්ම මේ මෝටර රථයේ ඉතිහාසය සොයා බලමු. 1909 වර්ෂයේ ආරම්භ කළ ජපානයේ මෝටර රථ සමාගමක් වන Suzuki Motor Corporation සමාගමට සම්බන්ධ වීමට පමණක් 1981 වර්ෂයේදී ඉන්දියානු ආණ්ඩුව මගින් Maruti Udyog Limited කියන මෝටර රථ සමාගම ආරම්භ කරනවා. 1982 වර්ෂයේදී මෝටර රථ නිෂ්පාදන ඒකාබද්ධ සමාගමක් වශයෙන් බලපත්‍ර ගිවිසුමක් මත මේ සමාගම් දෙකේ එකතුවෙන් Maruti Suzuki සමාගම ඉන්දියාවේ ස්ථාපිත කරනවා. ඉන්දියාවේ සම්පූර්ණ මෝටර රථ ආනයන තහනම් වෙළඳපොළක් තිබුණ නිසා 1982 වර්ෂයේ සහ 1983 වර්ෂයේදී ආනයනයට ඉන්දියානු රජයෙන් අවසර ලැබුණේ මෝටර රථ 40,000ක් පමණයි. ඉතින් අඩු මුදලකින් වැඩි වෙළඳාමක් ලබා ගැනීම සඳහා 1983 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා සම්පූර්ණයෙන්ම මේ මෝටර රථයේ ඉන්දියාවේ Maruti Suzuki සමාගම විසින් Maruti Suzuki 800 ලෙස ජෙනරේෂන් දෙකක් දක්වා නිෂ්පාදනය සිදු කරනවා. डिसेंबर 14 दिन नवदिल्ली पवति पलम Maruti Suzuki 800 मोटर अनुकल पिरीसगे नम्मेतुलाकल दिनु मेदीम की जयग्रहणे लभु Harpal Singh S. O. Hardas Singh माताट विशेष उत्सव यवकट अक्रमात्य इंदिरा गांधी विसी पलम मोटर रथे अतर बार दिन लभुआ मे मोटर रथे सुदुपहति मोटर रथ ओहुगे मे मोटर रथे ओहुगे मरणेन पशु Maruti Suzuki समागम मगिन नवत मिलीदीगेन संपूर्ण अलुत्वडियाकर एम समागमे कौतुकगारे प्रदर्शने करलतीन मे Suzuki Maruti 800 फर्स्ट जनरेशन मोटर रथेट पादक गुणे यदसंसीय हेत्त नमेदी जपाने निष्पादने कल Suzuki Fronte मोटर रथे एवगेम यदसंसीय असूहय වර්ෂයේදී නවීන ඒරෝඩයිනමික් නිමාවකින් යුක්තව නිෂ්පාදනය කළ සෙකන්ඩ් ජෙනරේෂන් ජපාන් ඇල්ටෝ මාදිලියේ පෙනුම මේ මෝටර රථයට ලබා දෙනු ලැබුවා. ඉතින් මේ නව පෙනුම නිසා අඩු මුදලකට ලබාගත හැකි වැඩි වේගයක් සහිත මෝටර රථයන් නිසා වැඩි පිරිසක් මේ මෝටර රථයේ මිලදී ගැනීමට පෙළඹුණා. ඉන්දියාවේ වසර 31ක් තුලදී මිලියන 2.87ක ප්‍රමාණයක් නිෂ්පාදනය කළ මෙම Maruti 800 මෝටර රථය ඒ කාලයේ නිෂ්පාදන ප්‍රමාණයෙන් දෙවැනි උනේ ඉන්දියාවේ නිෂ්පාදනය කළ Hindustan Ambassador කියන මෝටර රථයට පමණයි. 2005 වර්ෂයෙන් පසු මේ Maruti Suzuki 800 මෝටර රථය Euro 3 විමෝචන සම්මතියට අනුකූලව නිෂ්පාදනය කෙරුණා. ලෝකයේ වාහන විමෝචන ප්‍රමිතියන් සඳහා ලබා දෙන Euro 4 එසේත් නැත්නම් BS4 යුරෝපීය විමෝචන සම්මතයන් වලට අනුව නිෂ්පාදනය සිදු කළේ නම් මේ මෝටර රථයේ මිල ඉහළ යන නිසා 2014 ජනවාරි 18 දිනදී මේ මෝටර රථයේ නිෂ්පාදනය සිදු කිරීම නතර වෙනවා. ලංකාවේ වැඩිම වශයෙන් පරිහරණය වන බජට් කාර් එකක් වන මේ Maruti 800 මෝටර රථය ප්‍රමාණයෙන් කුඩා සිටි කාර් කාණ්ඩයේ මෝටර රථයක් ලෙසත් අපිට අර්ථ දක්වන්නට පුළුවන්. අපිට මේ මෝටර රථයේ පිටත පෙනුම ගැන දැනගමු. 1986 වර්ෂයේ Maruti 800 මෝටර රථයේ ඉදිරිපස ෂෙල් එකේ තිරස්සතර විහිදුණු ප්ලාස්ටික් පටි වලින් නිෂ්පාදනය කර තිබූ අතර දකුණු පැත්තේ සිල්ල වර්ණයෙන් යුක්ත Maruti 800 ලෝගෝ එක දැක ගන්නට පුළුවන්. නමුත් 1997 වර්ෂයේදී මේ ඩිසයින් එක මෙෂ් ග්‍රිල් එකකින් යුක්ත මෙෂ් ග්‍රිල් එක මැද Maruti ලෝගෝ එකක් සහිත ආකාරයට වෙනස්කම් සිදු වුණා. ඒ වගේම කලින් මාදිලිවල ඉදිරිපස බොනට් එකේ තිබූ බොනට් ඕපනර් එක වෙනුවට මෝටර රථය තුළ එජෙක්ෂන් බටන් එකක් ඇතුළත් කරනවා. 1997 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා නිෂ්පාදනය කළ Maruti 800 මෝටර රථයේ ඉදිරිපස සහ පසුපස තිබූ සාමාන්‍ය ලයිට්ස් වෙනුවට 2005 වර්ෂයේදී ක්‍රිස්ටල් ලයිට්ස් භාවිත කරනවා.
එක්දසම්සි අසූහය වර්ෂයේ සිට එක්දසම්සි අනුහත වර්ෂය දක්වා සිදු කළ ප්‍රධාන මාදිලි වෙනස්කම්වලට පසු සුළු ෆේස් ලිෆ්ට් වෙනස්කම් හැරෙන්නට සම්පූර්ණ මෝටර රථයේ වෙනස්කම් සිදු වුණේ නැහැ. මේ මෝටර රථයේ දිග මිලිමීටර 3335ක් ලෙසත් පළල මිලිමීටර 1440ක් ලෙසත් උස මිලිමීටර 1405ක් වගේම වීල් බේස් එක මිලිමීටර 2175ක් ලෙසත් දක්වන්නට පුළුවන්. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 160ක් වන නිසා රළු මාර්ගයක වුවද ගමන් කිරීමේ හැකියාව මේ මෝටර රථයට ලබා දී තිබෙනවා. සම්පූර්ණ මෝටර රථයේ බර කිලෝග්‍රෑම් 1000ක් ලෙසත් දක්වන්නට පුළුවන්. මේ මෝටර රථයේ සස්පෙන්ෂන් ගැන කතා කරද්දී ඉදිරිපස කොයිල් ස්ප්‍රින්ග් සහ මැක්ෆර්සන් ස්ට්‍රට් භාවිත කරලා තියෙනවා. පසුපස කොයිල් ස්ප්‍රින්ග් සහ ගෑස් ෆිල්ඩ් ෂොක් ඇබ්සෝබර්ස් භාවිත කරලා තියෙනවා. ඒ වගේම ඉදිරිපස ඩිස්ක් බ්‍රේක් සහ පසුපස ඩම් බ්‍රේක්ස් යොදාගෙන තියෙනවා. ටයර් සඳහා 145/70/12 ප්‍රමාණයේ ටයර් භාවිත කරලා තියෙනවා වගේම අවශ්‍ය නම් රේඩියල් වර්ගයේ ටයර් ලබා ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා. ඒ වගේම මේ මෝටර රථ ටයර් සඳහා නයිට්‍රජන් භාවිත කිරීම මගින් මෝටර රථයේ හෑන්ඩ්ලින්, ෆුවල් එෆිෂන්සි, ටයර්ස් වල ආයු කාලයත් වැඩි කරගන්න පුළුවන්. අපි දැන් මේ මෝටර රථයේ ඇතුළත පෙනුම ගැන දැනගමු. ඇතුළත නිමාව ගැන කතා කරද්දී පළමුවෙන් මෝටර රථයට ඇතුළු වුණු විට සම්පූර්ණයෙන් හાર્ඩ් ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කළ මේ Maruti 800 රථයේ ඩෑෂ්බෝඩ් එක අපිට දැක ගන්නට පුළුවන්. ගොඩක් රළු භාවිතයට තමයි මේ ආකාරයෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම ඩෑෂ්බෝඩ් එකේ ඕපන් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට්ස් කීපයක් දැක ගන්නට පුළුවන්. ඩෑෂ්බෝඩ් එකේ මීටර් පැනල් එකේ උඩ වම්පසට වෙන්නට AC කන්ට්‍රෝල් යුනිට් එකක් සවි කරලා තියෙනවා. හීට් එක කූල් එක අඩු වැඩි කිරීමට සහ AC මෝඩ්ස් මාරු කිරීමට නොබ්ස් දෙකකුත් AC ඔන් ඔෆ් කිරීමට සෙපරේට් ස්විච් එකක් සහ ෆෑන් ස්පීඩ් එක වෙනස් කිරීමට වෙනම කුඩා ලිවර් එකකුත් ලබා දී තියෙනවා. ඒ වගේම ඉදිරිපස හෙඩ්ලයිට් හයිට් එක ඇඩ්ජස්ට් කිරීමට ඉලෙක්ට්‍රික් හෙඩ්ලයිට් ඇඩ්ජස්ට්මන්ට් යුනිට් එක මේ රථයේ දැක ගන්නට පුළුවන්. ඉන්දියාවේ වගේම ලංකාවේ ගොඩක් පුද්ගලයන් මේ මෝටර රථය රළු භාවිතයට යොදා ගන්නවා වගේම තවත් සමහරක් මේ මෝටර රථයේ ඔප්ෂන්ස් වැඩි කර ගැනීමට විවිධ ඉන්ටීරියර් මොඩිෆිකේෂන්ස් පවා සිදු කරනවා. සීටින් කැපැසිටි එක ගත්තාම සාමාන්‍යයෙන් 4 දෙනෙකුට අපහසුකින් තොරව මේ මෝටර රථයේ ගමන් කරන්නට පුළුවන්. සොෆ්ට් ෆැබ්‍රික් සීට්ස් තමයි මේ මෝටර රථයේ භාවිත කරලා තියෙන්නේ. ස්ටීරින් වීල් එක සඳහා රැක් ඇන් පිනියන් ආකාරයේ ස්ටීරින් වීල් මෙකැනිසම් එකක් තමයි භාවිත කරලා තියෙන්නේ. පවර් ස්ටීරින් නොමැති නිසා මෝටර රථයේ ළඟ හරවනකොට ස්ටීරින් එකේ තද ගතියක් තියෙනවා. මෝටර රථයේ ප්‍රමාණයෙන් කුඩා නිසා මීටර් 4.42ක තරම් කුඩා ඉඩකදී වුවද මේ මෝටර රථයේ හරවා ගන්නට හැකියාව තිබෙනවා. මෝටර රථවල ස්ටීරින් මෙකැනිසම් ගැන අපි ඉදිරියට වෙනම වීඩියෝ එකකින් ඔයාලට තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මෝටර රථයේ ගියර් පද්ධතිය ගැනත් කතා කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන් 4 ස්පීඩ් මැනුවල් ගියර්බොක්ස් එකක් සහ 5 ස්පීඩ් මැනුවල් ගියර්බොක්ස් එකක් වශයෙන් ගියර් පද්ධති දෙකක් සහිත මෝටර රථ නිෂ්පාදනයේ සිදු වුණා වගේම ඉන්දියාවේ ඩොමෙස්ටික් මෝටර රථයක් ලෙස 3 ස්පීඩ් ඔටෝමැටික් ගියර්බොක්ස් සහිත මෝටර රථයක් නිෂ්පාදනයේ සිදු කරනවා. අපි දැන් මේ මෝටර රථයේ එන්ජින් සහ එහි ක්‍රියාකාරීත්වය ගැන සොයා බලමු. මේ Maruti 800 මෝටර රථයේ ප්‍රධාන එන්ජින් මාදිල් ලෙස 4 ස්පීඩ් ගියර් පද්ධතියකින් සමන්විත F8B MPFI පෙට්‍රල් එන්ජින් සහ 5 ස්පීඩ් ගියර් පද්ධතියකින් සමන්විත F8D MPFI පෙට්‍රල් එන්ජින් මාදිලියක් දක්වන්නට පුළුවන්. සිලින්ඩර් කැපැසිටි එක 796ක් වෙනවා. F8B එන්ජින් මාදිලියේ සිලින්ඩරයකට වැල්ව්ස් 2 බැගින්ද F8D මාදිලියේ සිලින්ඩරයකට වැල්ව්ස් 4 බැගින්ද යොදාගෙන තිබෙනවා. සියලුම එන්ජින් සඳහා ඉන්ලයින් 3 සිලින්ඩර් එන්ජින් පමණක් භාවිත කරලා තියෙනවා. ඉන්ධන ටැංකිය සඳහා ලීටර් 28ක ටැංකියක් ලබා දී තිබෙනවා. සාමාන්‍යයෙන් හයිවේ එකේදී පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 20ත් 22ක් දුරක් වගේම සිටි එකේ ධාවනයේදී පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 16ක් 18ක් පමණ දුරක් ධාවනය කරන්නට පුළුවන්. මේ මෝටර රථයේ ඔයිල් ෆිල්ටර් එක සමග එන්ජින් ඔයිල් ලීටර 2.7කුත් ට්‍රාන්ස්මිෂන් ඔයිල් ලීටර 2.1කුත් එන්ජින් කූලන්ට් සඳහා ලීටර 3.5ක් සහ වින්ස්ක්‍රීන් වොෂර් ෆ්ලූයිඩ් සඳහා ලීටර 1.75කුත් අවශ්‍ය වෙනවා. අපි දැන් මේ මෝටර රථයේ එන්ජින් වර්ගවල බලය ගැන දැනගමු.
F8B මාදිලිය එන්ජිම මගින් RPM එක 5500 දී නිව්ටන් මීටර 59 එක ටෝක් එකකුත් 37ක බ්‍රේක් හෝස් පවර් එකකුත් නිෂ්පාදනය කරනවා වගේම පැයට කිලෝමීටර 130ක් දක්වා උපරිම වේගයක් ලබා ගන්නත් පුළුවන්. F8D මාදිලිය එන්ජිම මගින් RPM එක 6000 දී නිව්ටන් මීටර 62ක ටෝක් එකකුත් 45ක බ්‍රේක් හෝස් පවර් එකකුත් නිෂ්පාදනය කරනවා වගේම පැයට කිලෝමීටර 145ක උපරිම වේගයක් ලබා ගන්නත් පුළුවන්. එන්ජින් මාදිලි දෙකේම බිඳුවේ සිට පැයට කිලෝමීටර 100 දක්වා වේගයක් ලබා ගැනීමට තප්පර 14 කාලයක් ගත වෙනවා. ඕවර්ඕල් ගත්තම මේ මෝටර රථය අඩු වියදමකින් නඩත්තු කරන්න පුළුවන් ඉන්දියන් මෝටර රථයක් ලෙසත් සාමාන්‍යයෙන් 4 දෙනෙකු සිටින පවුලකට ගමන් බිමන් යාමටත් අඩු වියදමකින් දිගු ගමනක් ගමන් කිරීමට ඇති හැකියාවන් නිසා මේ මෝටර රථය ගොඩක් ලංකාවේ සාමාන්‍ය ආදායම් සහිත පවුල්වල සහ සාමාන්‍ය ව්‍යාපාරිකයින් අතරේ වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ වගේම මේ මෝටර රථයේ නිෂ්පාදිත වර්ෂය අනුව ලංකාවේ මුදලින් ලක්ෂ 6ත් ලක්ෂ 12ත් අතර මිලදී ගන්නට පුළුවන් නිසා බොහෝ පිරිසක් මේ මෝටර රථයට නැඹුරුතාවයක් දක්වනවා. මරුටි 800 මෝටර රථය නිෂ්පාදනයේ නතර වුවත් තවමත් ලංකාවේ පාවිච්චියට පළමු වාහනය ලෙස මේ මෝටර රථය ගොඩ දෙනෙක් මිලදී ගන්නවා. මරුටි සුසුකි 800 මෝටර රථයේ තවත් විස්තර සඳහන් කළ මරුටි 800 බ්‍රෝච් එක මම ඔයාලට මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එකක අප්ලෝඩ් කරලා තියෙනවා. දිගටම මේ වගේ මෝටර රථ ගැන සිංහලෙන් දැනගන්න අදම subscribe කරන්න රතේ YouTube channel එක. හැම වීඩියෝ එකක්ම මගහැරෙන්නේ නැති වෙන්න අමතක නොකර bell button එකත් click කරන්න. ඒ වගේම රතේ Facebook page එකටත් ඔයාලට පහත description box එකේ link එක හරහා එකතු වෙන්න පුළුවන්. මම උපුලිත කුමාරසිංහ.